මේමයි වීර්යය කෙනෙකුට අඩු නම් එයා වීර්යය ගැන නෙමෙයි කියන්නේ සද්ධාව ගැන. ඒක හොඳට කියන්න ඕනේ. කෙනෙකුට වීර්යය අඩු නම් ප්‍රශ්න තියෙන්නේ වීර්යය නෙමෙයි සද්ධාව. තේරෙනවද? සද්ධාව වැඩුණ කෙනා සද්ධාවේ ඵලයක් ඇහිඳයි වීර්යය වැඩෙන්නේ. තේරෙනවද? සද්ධාවේ ඵලයක් ඇහිඳයි වීර්යය වැඩෙන්නේ. කුමක් සඳහාද වීර්යය වැඩෙන්නේ? මාර්ගය තුල ගමන් කරන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන්න. එහෙනම් වීර්යය වැඩෙන්නේ නැත්නම් ප්‍රශ්නේ තියෙන්නේ සද්ධාව තුල. ඒ නිසා සද්ධාවම තමයි වැඩවලු කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියේ විතරක් නෙමෙයි ධර්මරත්නයේ කියේ සද්ධාව වඩාත් වටිනවා. බුදුරජාණන් වහන්සේ කියේ සද්ධාව අනිවාර්යයි. බුදුරජාණන් වහන්සේ කියේ සද්ධාව වඩනවා වගේම ධර්මරත්නයේ කියේ සද්ධාව සකස් කරගන්න. ධර්මයේ කියේ. තේරෙනවද? මේ සංස්කාරයන් කියේ සද්ධාව සකස් කරගන්න. මේ ලෝකයේ තියෙන මේ විෂමභාවයේ දකින්න මාසෙ. සංසාර බය දකින්න. සංසාර බය දකිමින් ඕනේ අපි සද්ධාව කියන කාරණේ සකස් වුණා ධර්මයේ කියේ සද්ධාව කියන්නේ සංසාර බය දකින්න. එහෙනම් එයා දකින්න එයා බල්ලෙක් දැක්කත් හරකෙක් දැක්කත් කුරුසෙක් දැක්කත් එයා ඒ හරකා තුලින් කුරුසා තුලින් තමාව දකින්න දක්ෂයි. අනේ මමත් මේ විදිහට සතරපායේ ඉන්නේ නැති. මම සතරපායේ නුදුරත් නැවත මාව මේ තැනට වැටෙන්නේ නැති. නේද? ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි කවදා හරි දවසක චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පෙර අතුර. එයා තුල දැන් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන කෙනා තුල ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිලා තියෙනවා. ඒක ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ම වැඩුණාට පස්සේ. ඒ කියන්නේ සම්මා සති සම්මා සමාධි ලෝකෝත්තර සමාවයෙන් වැඩුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යාට සම්මා ඥාන කියන කාරණේ සකස් වෙනවා. ඒ නමරේ යන්නේ මේක ගන්න. 10 වෙනි යන්නේ තමයි සම්මා විමුක්ති. එහෙමද? එතකොට මේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන කාරණා දෙකම සකස් වෙන්නේ කාටද? රහතන් වහන්සේට. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ම වැඩිනවා. වැඩිීමේ ඵලෙ තමයි සම්මා ඥාන කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග 8ම වැඩුණාට පස්සේ සම්මා සතිය තුලින් එයාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට పూర్වයේ නිවාසාමිච්ඡති ඥානෙ කියන කාරණය සකස් වෙනවා. තේරෙනවද? ඒ කියන්නේ පෙර ආත්මභාවයන් දැකීමේ ඥානෙ. නමුත් එයා දන්නේ නැහැ මේක పూర్වයේ නිවාසාමිච්ඡති ඥානෙ කියලා. මොකද එයා එහෙම දෙයක් කරමුණු කරන්නේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එතන ශක්තිමත් වෙනාම එයාගේ හිතේ තියෙන හැම සිතුවිල්ලක් මෙයා අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. එයා කිසිම හිතක් නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. ඒ තරමට එයාගේ හිත වැඩිලා. නමුත් එයාට මේ పూర్වයේ නිවාසානුසති ඥානෙ සකස් වෙනවා. නමුත් එයා අරමුණු කරලා නෙමෙයි ඒක එන්නේ. ඒක ධර්මතාවය. ඒ పూర్වයේ නිවාසානුසති ඥානෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා දකින්නවා එයාගේ අතීත භවය. එයා හරක් වෙලා, බල්ල වෙලා, ඌව වෙලා, ආම වෙලා, බෙල්ල කපලා මරා දාපු හැටි එයා මනස දකින්නවා සමාධියෙන්. ඒ මරණ වේලාවේ ගලාගෙන ගිය රුධිරය මානසික දකින්න සමාධිය සම්මා සමාධිය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යා මිනිස්ය වෙලා රජවරුන්ගෙන් බෙලි කැපුම් කාපේන අතපය කපලා දාපේන දඬුවම් දෙන්න ඇති මානසික දකින්න කියලා සමාධිය. නිරයන්ට වැඩිලා අප්‍රමාණ ගින්දරක් යෝධියක් එක්ක පිටු නැංගියා දකින්න සමාධිය. මෙන්න මෙතනදි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යාතුල අයෝමය වීර්ය සමස්තේ. මොකද මේක ධර්ම විදියයි දකින්නේ ධර්මයේයි දකින්නේ ධර්මයේයි දකින්නේ සතිය නිසා ධර්ම විදියේ බොජ්ජංගයේ සකස් වුණා. ධර්ම විදියේ බොජ්ජංගයේ සකස් වෙන තැනදී වීර්යය සකස් වෙනවා. අයියේ වීර්යය තුලින් යා හබාගෙන යනවා කියනවා. එයා නැවත හිතට නිත්‍ය සංඥාවක් එන්න දෙන්නේ නැහැ. බ්‍රහ්මයා කියන සංඥාවත් ආයා බ්‍රහ්මයා අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. දෙවියා කියන සත්‍යයා කියන සිතුවිල්ලාවත් ඒ සිතුවිල්ල අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා මාර්යා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙයා ඉස්සරහට එනවා කියලා. මේ මාර්යා තමයි බුදුරජාණන් වහන්සේ මෙයා ඉස්සරහට එවන්නේ. නමුත් එයා ඉස්සරහට බුදුරජාණන් වහන්සේත් එක්කදී එයා දක්ෂයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා දකින්න කියලා. එහෙනම් ධර්මයෙන් ඒක දකින්න. එහෙනම් ඒතකොට නම් මේ සංසාර බයයි මෙතනින් සකස් කළ රහතන් වහන්සේ කෙනෙක් රහත් භාවයට පත් කරන්නේ. පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය අවබෝධය කරලා දෙන්නේ සංසාර බය විසින්. සංසාර බය තමයි වීර්ය සකස් කරලා දෙන්නේ හබාගෙන යන ඉතුරු තියෙන කෙලෙස් ටික ඡේ වෙලා යන්න. ඒ නිසා නිරතුරුව සංසාර බය දකින්න. ලෙඩෙක් දැක්කොත් ලෙඩාට අනුකම්පා කරනවා නෙමෙයි බේහෙත් කරන්න උපස්ථාන කරන්නේ. ලෙඩා තුලින් තමයි දකින්න. ලෙඩා තුලින් තමයි දකින්න.
මලමිනියක් දැක්කොත්ේ මලමිනිය තුලින් තමා දකින්න. තිරිසන් සතෙක් දැක්කොත්ේ තිරිසන් සතන් තුලින් තමා දකින්න. කෙනෙක් පීඩාවට දුකට පත් වෙනකොට ඒ පීඩාව දුක තුලින් තමා දකින්න. මොකද තමාට කොහොම දෙයියේ දකින්න. මේව දකින්නකොට මොකක්ද මේ ධර්ම විචේ? ධර්මයේ දකින්න. අන්න වීර්ය සකස් වෙන්නේ උතලයි. තේරෙනවද? ධර්ම විචේ බොජ්ජංගෙන් පස්සේ වීර්ය බොජ්ජංගේ සකස් වෙනවා. තේරෙනවද? එහෙනම් ධර්මයේ කෙරේ දැන් බුදුරජාණන් වහන්සේගේ සත්‍යයන් සකස් වෙන තරම මේ ලෝක ධර්මයන් කෙරේ අවබෝධයෙන් දකින්න. එතකොට වීර්ය කියන කාරණේ සකස් වෙයි.